ඇත්තටම මම මේ වෛද්‍යවරයා කියන්නේ රැකියාවක් කරන කෙනෙක්ද හුදු රැකියාවක නියැලෙන කෙනෙක්ද නැහැ අපි සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ උන් වෘත්තිකයන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම අපේ වගේ රටක වෛද්‍යවරුන් අපි දේවත් වේලා සැලකුව කාලයක් තියෙනවා විශේෂයෙන්ම ඊට හේතුව අපේ ජීවිතවලට උඟාක් සමීප වෙලා ජීවිතේ ගොඩනගා ගන්න වැටෙන හැම වාරයක් ගන්නෙම ශාරීරිකව මානසිකව අපිට හයියක් දෙන්න ඔවුන් ළඟ හිටිය නිසා. හැබැයි ඔවුන් මේ තැනට එන්නේ ඉබේටම මේ අපි කියන ප්‍රශංසාවක් හෝ ඒ ගෞරවයක් අහසින් බට දෙයක් නෙවෙයිනේ. ඉබේම ඇතිවන දෙයක් නෙවෙයි. සෑහෙන කාලයක් වෙහෙස මහන්සි වීම තුළ කැපකිරීම තුළ හෙළුව දුක් කඳුළු තුළ තමයි ඔවුන් මේ ගමන ඇවිල්ලා රටටම සේවයක් කරන්නේ. ඒ නිසා මේ වෛද්‍ය වෘත්තිකයන් තුළ යම්කිසි විශේෂ වෙනසක් වෙනවා නම් මම කියන්නේ විශේෂ වැඩසටහනක් තුළින් වැඩ කටයුත්තක් තුළින් නොයසේ නම් වැඩමුළුවක් තුළින් අලුත් යමක් අපාතරට එනවා නම් ඒ ගැන කතා කිරීමට අපිට වගකීමක් තියෙනවා යුතුකමක් තියෙනවා. එනිසා මේ මොහොත අපි යොදාගන්නේ යුතුක මිටු කිරීම වෙනුවෙන්. ඒ සඳහා මැදිරියට සම්බන්ධ කරගත්තෙත් අපි හරිම විශේෂ වෛද්‍යවරුන් දෙදෙනෙක්. ඉස්ලාම කියන්නන්කො හිතවතුනි අද කතා කරන්න සූදානම් වෙනවා මේ යහපත් සීමාවාසික වෛද්‍යවරයා කියන වැඩසටහන පිළිබඳව. ඔබටත් ඒකේ වැදගත්කමක් ඇති. අපි බලමුයි මොකද්ද කියලා. මා අඳුන්වා දෙන්නම් අද එම වැඩසටහනේ මේ කටයුත්ත නියෝජනය කර මෙහි නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී වෛද්‍යතුමා අපත් සමග සම්බන්ධ වෙනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඒ වගේම මෙහි සම්බන්ධීකාරක කටයුත්ත සිදු කරන වෛද්‍ය දිනේෂන් රණසිංහ මහත්මයාත් අපත් සමගයි. ආයිබෝන්. හොඳයි. මම ඉස්සලා මහන්නම් වෛද්‍ය අනුරුද්ධ පාදිනී මැතිතුමාගේ මේ සීමාවාසික වෛද්‍යවරුන්ගේ තෙදින වැඩමුළුවක් කියලායි තියෙන්නේ. දවස් 3ක වැඩමුළුවක් තියෙනවා අපි කියනවා මේ ඉන්ටර්න් කරන අය එහෙම නැත්නම් මේ සීමාවාසික වෛද්‍යවරුන්ට. මොකක්ද මේ දවස් 3ක් පුරා කරන කටයුත්තකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ? දැන් ඇත්තටම මේක දවස් 3ක වැඩසටහනක් නෙමෙයි ටිකක් පුළුල් වැඩසටහනක් මම විස්තර කියන්නම්. ඇත්තටම දැන් ලෝකේ වෛද්‍යවරයා කියන දේ අපි දන්නවා ඉස්සර ගමකට ගිය වෛද්‍යවරයෙක් දරුවා බිහි කරන්නේ කියන්නේ දරුවෝ බලාගත්තෙත් බිහි කරන්නේත් ඒ වෛද්‍යවරයාමයි. ඒ වගේම වැඩිහිටියා බලාගත්තෙත් ඒ වෛද්‍යවරයාමයි. ඉතින් රෝහලේ පාලනය කරන්නේත් ඒ වෛද්‍යවරයාමයි. සියලුම කටයුතු නීති කටයුතු සියල්ලක්ම කරේ එකම වෛද්‍යවරයා. නමුත් අපි දන්නවා පහුගිය කාලය තුළ වෛද්‍ය වෘත්තිය පැහැදිලිව මේ තාක්ෂණය සහ දැනුමත් එක්ක විකාශනය වෙලා තියෙනවා. අද වෛද්‍යවරු ඔබ දන්නවා විවිධ අංශවලට විශේෂඥතාවයට පත් වෙලා තියෙනවා සහ එතනින් එහාටත් ගිහිල්ලා සමහර කුසලතා වර්ධනය කරලා අපි ඉංග්‍රීසි වලින් කියනවා ස්පෙෂලයිස් සබ් ස්පෙෂලයිස් ඇන් සුපර් ස්පෙෂලයිස් තත්ත්වයට මේක නිර්මාණය වෙලා විකාශනය වෙලා තියෙනවා. වෛද්‍යතුමනි ආරම්භයේදීම පුංචි බාධාවක් කරන්න වෙනවා අපි වෙලාව ටිකක් මතක් කරගෙන යනවා. Deep cleanser, scrub face pack. මේ සියලු කාර්ය ඉටු කර දෙයි. Forever Vanival 5 minutes clean up. හොඳයි ඔබට. මේ කාරණයත් එක්ක ඒක නිසා ඒ වගේම අනිත් පැත්තට රෝගීන්ගේ බලාපොරොත්තු නැත්නම් මහජනතාවගේ බලාපොරොත්තු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි තාක්ෂණය විශාල වශයෙන් වෛද්‍ය ශාස්ත්‍රයට අද ඇවිල්ලා තියෙනවා. මේ කාරණාවක් ගත්තහම අද වෛද්‍යවරයාට තමන්ගේ තාක්ෂණික දැනුම විතරක් නෙමේ අද සේවයේ සැලසීමේදී මහජනතාවට ආකර්ෂණීය සහ ගුණාත්මකභාවයෙන් ඉහළ දමා ගැනීම ප්‍රධාන අරමුණක් වෙලා තියෙනවා. ඒක නිසා අපි දන්නවා MBBS වෛද්‍යවරයෙක් හැටියට ඒ උපාධිය අරගෙන එළියට එන වෛද්‍යවරයාට තාක්ෂණික වශයෙන් ලොකු දැනුමක් තියෙනවා වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්නට. නමුත් ඒ වෛද්‍යවරයාට සීමාවාසික වෛද්‍යවරයෙක් හැටියට සේවයට යෙදුණාට පස්සේ ඒ වෛද්‍යවරයා කටයුතු කරද්දී පරිපාලනය නීතිපැත්ත ඒ වගේම තමන්ව කළමනාකරණය වැනි අයරුන්ගෙන තමයි අපි වෛද්‍ය උපාධිධාරියා සීමාවාසික වෛද්‍යවරයෙක් කියන වෙනස සිද්ධ වෙනකොට අවශ්‍ය කරන දේවල් ටික ඒ අපි ගැප් එකක් නැත්නම් ඒ සඳහා අවශ්‍ය කරන අඩුව පිරවීම සඳහා සැලසුම් කරන ලද වැඩසටහනක් තමයි මේ යහපත් සීමාවාසික වෛද්‍යවරයා කියන වැඩසටහන. ලෝකෙ කොහෙවත් මෙහෙම වැඩසටහනක් පැවැත්වෙන්නේ අපි විශේෂයෙන් නිර්මාණය කළා මේ වැඩසටහන. මේ වැඩසටහනේ ඇත්තටම මේ දවස් 3ක වැඩමුළුව කියන්නේ එක කොටසක් විතරයි. මේ වැඩමුළුවේ පළවෙනි පියවර හැටියට අපි කළේ ළමේ සියලුම වෛද්‍යවරුන්ට දෙමළ භාෂාව පුහුණු කරනවා. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් හැටින් ලංකාවේ සේව කරන වෛද්‍යවරයෙකුට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනම රෝගියාට
හැකි එකන ඒ අයට සතුටු වෙන මට්ටමකට සන්තෘප්ත වෙන මට්ටමකට අපි පුහුණු කරන එක නිසා අපි දෙමළ වැඩසටහනක් වෛද්‍ය දිනේෂා නරසිංහ විස්තර කරයි. ඒ දෙමළ වැඩසටහනේදී ඉතාමත්ම වැදගත් දේ තමයි දවස් 11ක් තිස්සේ පුහුණු කරාට පස්සේ වෛද්‍යවරයා දෙමළ කතා කරන රෝගියෙක් එක්ක ඉතාමත්ම පැහැදිලිව කතා කරනවා. අර කියමනක් තියෙනවා නෙල්සන් මැන්ඩෙලාගේ, යම් කිසි කෙනෙක් ඒ අනිත් පුද්ගලයාට තේරෙන භාෂාවෙන් කතා කරොත් ඒ පුද්ගලයාගේ ඔළුවට කතා කර හැකි කියලා. හැබැයි ඒ පුද්ගලයාගේ මව් භාෂාවෙන් කතා කරොත් හදවතට කතා කර හැකි කියලා. ඒකින්ද වෛද්‍යවරු හදවතට කතා කරන මට්ටමට පත් කරොත් තමයි මහජනතාවගේ රෝගියාගේ විශ්වාසය ඉහළටම දිනාගන්නේ. ඒකෙන් ගුණාත්මක භාය වැඩි වෙනවා කියන කාරණය ඉඳගෙන. දෙවෙනි කාරණය තමයි අපි දන්නවා වෛද්‍යවරයෙක් හැටියට උපාධිය ලබද්දී ඒ පුද්ගලයාට අවශ්‍ය වෙලා තියෙන MBBS උපාධිය ඉක්මනින් ලබා ගන්න අවශ්‍ය කරන විභාග වාගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් සීමාවාසික වෛද්‍යවරයෙක් වුණාට පස්සේ වැඩි අවධානයක් යොමු කරන්න වෙන්නේ සේවාව සම්බන්ධයෙන්. ඒක නිසා සේවාවට විශේෂිත වූ අපි දන්නවා මේ අතට කැණි උල එකක් දාන්න ඕනේ නේ රෝගීන්ට. ඒ වගේම හදිසි රෝගියෙක්ට අර බටයක් දාලා හුස්ම ගන්න සලස්සන්නට අවශ්‍යයි. ඒ වගේම හෘදකරණයකට ගිය රෝගියෙකුට අර ඩිෆිබ්‍රිලේටර් කියලා උපකරණ පාවිච්චි කරන්න. මේ වගේ විශේෂිත මේ උපකරණ ටික පාවිච්චිය සම්බන්ධයෙන් මේ අපි පුහුණු කරනවා. මේක තමයි මේ වැඩසටහනේ දෙවන පියවර. මේක මාස 8ක් විතර යන වැඩසටහන. තුන්වෙනි පියවර තමයි ඔබ කිව්ව මේ තියෙන දෙමළ මේ තියෙන මේ පස්සෙන්ද ආරම්භ වෙන තෙදින වැඩමුළුව. ඒක කලින් සිවුදින වැඩමුළුවක් තිබ්බේ. ඒ වැඩමුළුවේදී සිද්ධ කරනවා අපි වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම, නීති පැත්තෙන් වෛද්‍යවරු දැනගත යුතු දේ, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්වරු මේකෙදි දේශන පවත්වනවා, සහ විවිධ ඒ පුහුණුවේදී විවිධ වීඩියෝ පට, ඒ වගේම විවිධ ඒ සිද්ධීන් සම්බන්ධ විස්තර මේ වෛද්‍යවරුන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙමේ, ඒ දැන් අපි දන්නවා මේකෙදි අපි විශේෂයෙන්ම වැඩි දියුණු කරලා තියෙනවා සීමාවාසික වෛද්‍යවරයාගේ අංශ හතරක්. පළවෙනි එක තමයි සීමාවාසික වෛද්‍යවරයෙක් තමයි පළමු පෙළ වෛද්‍යවරයා වෙන්නේ. කියන්නේ රෝගියාට ආපු හැටියම බලන්නට යන්නේ. එතකොට අපි දන්නවා ඉක්මනින්ම රෝගියා ළඟට යන්නට නම් යම්කිසි කෙනෙක් සැලසුමක් සකස් කරගත යුතුයි. දැන් ඔහොම තත්ත්වයක් තියෙනවා ගිනි නිවන හමුදාවේ කෙනෙකුට කතා කරනකොටම යන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් තමන්ගේ කෑම බීම ගන්න හැටි, තමන් නිදා ගන්න වෙලාව, ඒ වගේ දේවල් අපිට සමහරවිට යම් කිසි විදිහකට කළමනාකරණය කරගන්න වෙනවා රෝගියා ළඟට ඉක්මනටම යන්න. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රිපෙයාඩ්නස් කියලා. ඒතකොට ප්‍රිපෙයාඩ්නස් වලට ප්‍රෙපරේෂන් කියලා අපි ඒක ලෑස්ති කරනවා. දෙවෙනි දේ තමයි රෝගියා මුලින්ම මුණ ගැහෙන්නේ සීමාවාසික වෛද්‍යයට. එහෙනම් සෞඛ්‍ය සේවාව ගැනම ආකල්පය සහ රෝගියාගේ ඒ ගැන තියෙන හැඟීම පහළ වෙන්නේ සීමාවාසික වෛද්‍යයට කොච්චර ප්‍රසන්න විදිහකට මුණ දෙනවද කියන එකේ. ඒක නිසා අපි ඒකට කියවා ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා. එහෙනම් සමහරවිට වෛද්‍යතුමනි මේ ඉතාම විශාල මේ පරතරයක් රෝගීන් සහ වෛද්‍යවරුන් අතර තියෙනවා. අපි දැන් දකිනවා වැඩි හරියක්. මොකද මේ හුඟක් වෙලාවට මේ වෛද්‍යවරයෙක්ගෙන් යම්කිසි ප්‍රශ්නයක් තමන්ගේ රෝගය පිළිබඳව ප්‍රශ්නයක් විමසන්න මැලිකමක් බියක් දක්වනවා සමහර රෝගීන්. මේ පරතරය අඩු කිරීමට වෛද්‍යවරුන්ගේ පැත්තේ නමක් කෙරිය යුතු නැද්ද? ඒක තමයි මේ කරන්නේ. ඇත්තටම පරතරය අඩු වෙන්න හේතු දෙකක් බලපාන. එකක් තමයි වෛද්‍යවරු කාර්යබහුල හින්දා කතා කරන අඩු වෙන්න පුළුවන්. ඒ නැතත් රෝගියාගේ මට්ටමට ගිහිලා රෝගියා අපෙන් අපේක්ෂා කරන්න මොන කරුණුද කියන එක පිළිබඳ ඒක දැන් වෙනම තාක්ෂණික විෂයක් හැටියට දියුණු වෙලා තියෙනවා. ඒකට අපි කියනවා සංනිවේදන කුසලතා දියුණුව කියලා. එහෙම නැත්නම් කමියුනිකේෂන් ස්කිල්ස් ලා. ඒ වගේම තමයි ඉස්සරට වඩා රෝගින්ගේ අපේක්ෂාත් වැඩි. මොකද අපි දන්න තොරතුරු තාක්ෂණයේ උඩ හුඟාක් රෝගීන්ට දැන් දත්ත තියෙනවා. ඒතකොට තමන්ගේ රෝගය ගැන ඒ අය කියවල ඉන්නේ. ඒකින්ද ඒ කට්ටියගේ අපේක්ෂාත් වැඩි. මේ කාරණා තුනම පදනම් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේ කමියුනිකේෂන් ස්කිල්ස් කියලා නැත්නම් වෛද්‍යවරුන්ට සංනිවේදන කුසලතා ගැන ඔබතුමාලට පේනවා මේ පොතේ තියෙන මේක අංශ 6-7කට ගිහිලා විද්‍යාත්මකව රෝගියාට බොහොම ආකර්ෂණීය විදිහට ඇහුම්කන් දෙන්නේ කොහොමද, රෝගියාගේ ප්‍රශ්න තේරුම් ගන්නේ කොහොමද, රෝගියාගේ හැඟීම් තේරුම් ගන්නේ කොහොමද කියන කාරණාත් මේ වැඩමුළුවට ඇතුල් කරලා තියෙනවා. පුංචි අවස්ථාවක් දෙන්න වෛද්‍යතුමනි, අපි අවස්ථාව උදා කරගන්නේ රූප රාමුවකට. උඹට ඌරෙන්නේ හිකිරාව. බබන් තේරෙන්න ඉස්සම් ඉස්සම්. වයිසෙත්තනේ පෙන්ද මාස පෙන්ද මාස.
ආශාන් රණසිංහ වෛද්‍යතුමා සමගත් කතා කරන්න කැමැති සතුටුයි. දැන් මෙතන කියන්නේ නැහැනේ කිසිම විටකවත් මේ දක්ෂ සීමා මාසික වෛද්‍යවරයා වැඩසටහන කියලා මේ කඳුන්වන්නේ යහපත් යන නමින්. ඇයි මේ යහපත කියනක භාවිත කරමින් මේ කටයුත්ත කරන්නේ සහ යහපත වෙනුවෙන් මොනවද මේ වැඩසටහනේ පෙළ ගැස්ම? අපේ යහපත වෙනුවෙන් කරන වැඩසටහනේ තමයි අදියර තුනකින් තමයි මේක කරන්නේ. මුලින්ම කරන් තියෙන්නේ අපි ද්‍රවිඩ භාෂාව සිංහල වෛද්‍යවරුන්ට ද්‍රවිඩ භාෂාව කතා කිරීමට ද්‍රවිඩ වෛද්‍යවරුන්ට සිංහල භාෂාව කතා කිරීම පිළිබඳවත් වැඩමුළුවක් කරනවා. ඒක දවස් 11ක වැඩමුළුවක්. ඒක සිද්ධ කරන්නේ නිලත් කියන ආයතනයේ අපි වෛද්‍යවරුන් යවලා ඒ වෛද්‍යවරුන් එහෙදී දවස් 11ක එහෙ රඳවාගෙන ට්‍රේනින් එකක් දෙනවා. මේ වෙනුවට මේ අවුරුද්දේදී අපි වෛද්‍යවරු 500ක් විතර ද්‍රවිඩ භාෂාව කතා කිරීම පිළිබඳව ට්‍රේන් කරලා තියෙනවා. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ 2013 ඉඳන් මේ වෙනකොට අපි සිංහල වෛද්‍යවරු 2000කට විතර දෙමළ භාෂාව පිළිබඳව හොඳින් කතා කිරීමට මේ හැකියාව උදා කරලා දෙනවා. දැන් මේකේ අපි දැක්කේ වීඩියෝ එකේ හඳපටේ අපේ වෛද්‍යවරයෙක් සිංහල වෛද්‍යවරයෙක් ද්‍රවිඩ මේ කාන්තාවකගෙන් මේ එයාගේ සායනික ඉතිහාසය ලබා ගැනීම පිළිබඳව. මොකද ඇත්ත වශයෙන්ම අපේ සායනික ඉතිහාසය ලබා ගැනීමදී සායනික ඉතිහාසයෙන් අපේ රෝග විනිශ්චයට අවශ්‍ය වෙන කටයුත්තෙන් 70%ක් ඕන වෙන්නේ සායනික ඉතිහාසය අනුව. අපිට බැරි වෙලා හරියට සායනික ඉතිහාසයක් ගන්න බැරි වුණොත් එතකොට ඒකෙන් වෙන්නේ ලෙඩාට අගතියක්. ඒකෙන් සමහර වෙලාවට ලෙඩාගේ හරි රෝග විනිශ්චය නොලැබෙන්න පුළුවන්. ඒක නිසා සමහර විට මරණයට පත් වෙන්න උනත් පුළුවන්. ඒක නිසා තමයි අපි සිංහල වෛද්‍යවරුන්ට ද්‍රවිඩ වෛද්‍යවරුන්ට සිංහල භාෂාවත් පිළිබඳව ඒක අධ්‍යාපනය ලබා දෙන්නේ. හොඳයි. දැන් මිනිසා කියන්නේ සාමූහික ජීවියෙක්නේ. මේ සාමූහිකත්වය මත යන ගමනක් තමයි අපි ජයග්‍රාහී ගමනක් බවට පත් වෙන්නේ. ඕනම වෘත්තියක් තුලත් ඒ එහෙමයි. මේ යම් යම් අයාතර තියෙන මේ අන්තර් සම්බන්ධතාවය තුල අපිට කොයිතරම් පුළුවන් වෙනවද අපි දෙන සේවාව ප්‍රශස්ත මට්ටමේ සේවාවක් බවට පත් කර දෙන්න? දැන් මේ කාරණේදී අපි දැන් වෛද්‍යවරයා කියන එක ටිකක් පුළුල් වෘත්තීය ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ වෛද්‍යවරයාට වෛද්‍ය කර්මය පිළිබඳ තාක්ෂණික අවශ්‍ය කරන සේවාව ලබා දෙන්නට වෙනවා. ඊට අමතරව වෛද්‍යවරයාට සිද්ධ වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ හදිසි රෝගීකට ඉතාමත් ඉක්මනින් ඇවිල්ලා ඒ සේවාව ලබා දීම සඳහා සැලසුමකුත් අවශ්‍යයි. තුන්වෙනි එක තමයි මේ වෛද්‍යවරයාගේ තාක්ෂණික දැනුම දුන්නට රෝගියාට වෛද්‍යවරයා අනුකම්පාව දක්වනවා දයාව දක්වනවා කියන කාරණේ ඒ විශ්වාසය දිනාගෙන කරන්නට අවශ්‍යයි. ඒක නිසා අපි ඉංග්‍රීසියෙන් ඒවට කියනවා soft skills කියලා. ඒ කියන්නේ තාක්ෂණික දැනුමට අමතරව ඒ කියන soft skills උත් දිනු කර ගන්නට අවශ්‍ය. ඒක තමයි මම කිව්වේ සංනිවේදන කුසලතා, රෝගියා තේරුම් ගැනීම, හැඟීම් තේරුම් ගැනීම ඒකත් අවශ්‍යයි. ඊට අමතරව දැන් රෝගියා වාට්ටුවක ඉන්නකොට ඒ වාට්ටුවේදී රෝගීන්ට ඇති වෙන විවිධ ප්‍රශ්න තියෙනවානේ. ඒ කියන්නේ අපි කියනවා දැන් යම්කිසි දරුවෝ ඉන්න මේ කියන්නේ නියමාසික ආගාරයක් බලා ගන්න වෝඩන් කෙනෙක් හිටියොත් ඒ පුද්ගලයාට විවිධ ප්‍රශ්න එනවානේ. මෙතන ලයිට් එක වැඩ කරන්නේ නැහැ, මෙතන ෆෑන් එක වැඩ කරන්නේ. ඒ වගේ ප්‍රශ්නත් මේ සීමාවාසික වෛද්‍යවරයාට එනවා. ඒ වගේම තමයි මේ හුඟක් වෙලා දත්ත සටහන් කරන්නේත් සීමාවාසික වෛද්‍යවරයා. ඒ කියන්නේ වෛද්‍යවරු හැටියට දත්ත සටහන් කිරීම, රෝගියාගේ විස්තර සටහන් කිරීම, ඒ විතරක් නෙමෙයි රෝගියා වාට්ටුවෙන් යනකොට අපි අර ඩයග්නෝසිස් කාඩ් එකක් කියලා ඒකේ රෝග නිర్ణ පතක් දීලා යවනවා. එතකොට ඒක අරගෙන යන්නෙත් මේ ඒක ලියන්නෙත් මේ වෛද්‍යවරයා. එතකොට ගුණාත්මකභාවයේ ප්‍රධානම අංග ගොඩක් අතේ තියාගෙන ඉන්නේ මේ සීමාවාසික වෛද්‍යවරයා. දැන් තාක්ෂණික වශයෙන් යාට ඉහලින් දැනුම් දෙන්නට, උපදෙස් දෙන්නට අනිත් වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු හිටියත් වාට්ටුවේ හුඟක් ඒවා රෝගීන්ගේ මට්ටමට ක්‍රියාවේ යෙදවීමේදී ඉහළම කාර්යභාරය කරන්නේ සීමාවාසික වෛද්‍යවරයා. අන්න ඒක හින්දා තමයි මේක තේරුම් අරගෙන අපි මේ කටයුත්ත කරලා තින්නේ. ඒ වගේම තමයි සීමාවාසික වෛද්‍යවරු තමයි අපේ සේවයට ඉස්සෙල්ලම ඇතුල් වෙන වෛද්‍යවරු. ඉතින් ඒ වගේ වෛද්‍යවරු අපි මේ වෙනකොට වසර 3ක් තිස්සේ 3000ක් විතර අපි හොඳට පුහුණු කරලා තිනවා. අපිට ඉන්නේ වෛද්‍යවරුත් 6000යි. ඒතර අපි 120ක් විතර මේ කියන අංශ යටතේ පුහුණුව ලබා දීලා තිනවා. හොඳයි, මම දැනගන්න කැමති දිනේෂාන් වෛද්‍යතුමාගෙන් මේ තෙදින වැඩමුළුව කවදා සිට කවදා දක්වාද තියෙන්නේ? කොතනද මේ සංවිධානය වෙන තැන? ඔක්තෝබර් 5 වෙනිදා සිට ඔක්තෝබර් 7 වෙනිදා දක්වා ආනන්ද කුලරත්න ශාලාවේ තමයි පැවැත්වෙන්නේ. ඒකේ ප්‍රධාන ආර්ධත අමුත්‍ර ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 6 වෙනිදා ඒ උත්සවයට සහභාගි වෙනවා. එදින මේ වන විට අපි ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් වලින් වෛද්‍යවරු 972ක් අද වෙන විට ඒකට එනවයි කියලා මේ
කැමැත්ත පළ කරලා තියෙනවා. හොඳයි. අවසන් වශයෙන් ඔබතුමාට මම අවස්ථාව දෙනවා. මේ ගැන මේ අපි කතා කරපු සියලු දේ මිටකට අරන් කිව්වොත් ඔබ මොකද්ද මේ වැඩමුළුව ගැන කියන්නේ? මේ වැඩමුළුව මම හිතන්නේ ලෝකේ කොහෙවත් මේ වගේ වැඩසටහනක් පැවැත්වෙන්නේ නැහැ සීමාසික වෛද්‍යවරුන්ට. අනිත් එක තමයි වෘත්තිකයෙක් වුණාට පස්සේ භාෂා දැනුම උගන්නන වැඩසටහනුත් ලෝකේ නැහැ. අපි ඒකටත් මූලාරම්භය සහ පුරෝගාමිත්වය කරලා තියෙනවා. ඉතින් පොදුවේ වෘත්තීය වේදීන් හැටියට මේ රටේ නිදහස් අධ්‍යාපන ඉගෙනගත්ත පිරිසක් හැටියට අපේ සේවාව අදට වඩා හොඳ සේවාවක් අපේට ඊළඟට එන අයගෙන් ලබා දීම තමයි අපේ අරමුණ. ඒ වගේම තමයි ඉහළ යන මහජන අපේක්ෂා වලට අපි හොඳින් මුහුණ දීමත් මේක බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි යහපත් වෛද්‍යවරු, ඔබ කිව්වා වගේම මේ වෛද්‍යවරු කොහොමටත් දක්ෂයි. මෙයා යහපත් වෛද්‍යවරු පත් කිරීම තුළින් මහජනතාවගේ අපේක්ෂා සැලසෙනවා විතරක් නෙමෙයි, සෞඛ්‍ය සේවා වියදම අඩු වෙනවා, සංකූලතා අඩු වෙනවා. හැම පැත්තෙම සෞඛ්‍ය සේවාව අද පවත්වන නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා ඉහළ යහපත් ගුණාත්මක භාවයට පත් කිරීම තමයි අපි අරමුණු කරන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ කාරණයට අපිට සියලු හැකි උපදෙස් සහ උදව් ලැබෙනවා නම් හොඳයි. ඇගේ විමසීම් සහ එයාගේ කරන සමහර චෝදනාත් අපිට ලැබෙනවා නම් හොඳයි. ඒකට අපිට දිනු කරගන්න පුළුවන්. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේ වගේ වැඩසටහන් ආදර්ශයට ගන්නට කියලා. විශේෂයෙන්ම මේ දෙමළ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දෙන අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ යටින් සඳහනක් දාලා තිනවා වෛද්‍යවරු මේ කරගෙන යන වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දෙනවා වගේම අනිකුත් රජයේ සේවකයන් සහ වෘත්තීය වේදීන් සහ අනිකුත් සියලු දෙනා මේ ආදර්ශයට ගනු ඇතැයි විශ්වාස කරන ඇතිත් කියලා එහෙමත් ලබා දීලා තියෙනවා. හොඳයි. වඩා යහපත්, වඩා ප්‍රමිතිගත, ඒ වගේම වඩා විශ්වාසනීය, වඩා සංවේදී වෘත්තිකයන් පිරිසක් බිහි කරනවා මේ ගෙන යන වැඩසටහන වැඩපිළිවෙල සහ මේ දවස් තුනකට ලඟු නොකොට මේ කටයුත්ත මේ අනුරුද්ධ පාදනී වෛද්‍යතුමා කියනා වගේ මාස ගණන් යනවා, සමහරවිට අවුරුදු ගණන් මේ ගෙන යන ක්‍රියාදාම ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඔබතුමා කිව්වා වගේ අපි බොහොම නිදහස්ව මේ සෞඛ්‍ය සේවාව භුක්ති විඳිනවා, මේ ලබා ගන්නවා මේ සේවාව. ඉතින් ඒ නිදහස තුළ අපි ප්‍රමිතිය, නම්‍යශීලීත්වය වගේම වඩාම සාර්ථක යහපත් සේවාව සඳහා යොමු වෙන්න මේ වගේ වැඩමුළුවක තියෙන වටිනාකම ඔබ ඇතුළු කණ්ඩායම තේරුම්ගෙන තියෙනවා. ඉතින් හරිම සතුටක්. ඒ නිසා තමයි හිතවතුනි සතුටු සිතින් යුතුව මේ පණිවුඩය අප ඔබ සමග බෙදා හදා ගත්තේ. ඉතින් විශේෂයෙන්ම දැන් එළඹෙන පස්වෙනිදානේ පටන් ගන්න. ඉතින් මේ කටයුත්ත අතිසාර්ථක වේවා සහ මේ කටයුත්ත දැක බලාගෙන විවිධ ක්ෂේත්‍රවල ඉන්න වෘත්තිකයන් මේ ආදර්ශයට ගනීවා කියන බලාපොරොත්තුවෙන් සමුගන්න සූදානම් වෙනවා. යහපත් සීමාවාසික වෛද්‍යවරයා වැඩසටහනේ නිර්මාතෘතුමාට ස්තුතිවන්ත වෙනවා මේක නිර්මාණය කළ මේ කටයුතු ඉදිරියට ගෙන යනට. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී වෛද්‍යතුමාටත්, ඒ වගේම මේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන වෛද්‍ය දිනේෂන් රණසිංහ මැතිතුමාටත් ස්තුතිවන්ත වෙමින් සමුගන්නවා මෙලෙස. අයබෝවන්. හොඳයි. හිතවතුනි අපි බොහෝ දේවල්, ජීවිතයට අවශ්‍ය දේවල්, වටින දේවල් බෙදා හදා ගන්න අපි නුගසෙවන භාවිතා කරනවා. ඔබ දන්නවා නුග ගස කියන්නේ සීත කාලෙට උෂ්ණයක් ලබා දෙනවලු. නුග ගස යට හිටියාම උෂ්ණ කාලෙට සිසිලක් ලබා දෙනවලු. ඒ වගේ ජීවිතයේ අමාරු කාලෙක ඔබ ළඟ ඉඳලා ඔබට ශක්තියක් වෙන්න, හයියක් වෙන්න අපි සූදානම් වෙනවා විවිධ ක්‍රම ඔස්සේ. මේ එක්තරා විශේෂාංගයක් විතරයි අපි මෙලෙස ඔබ වෙත ගෙනාවේ. තවත් බොහෝ දේවල් ඔබට තිළිණ කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වෙලාවත් මතක් කරගෙන කෙටි විරාමයකුත් අරන් එනවා නැවත නුගසෙවනට. අප නැවතත් එකතු වෙන්නේ සිකුරාදා නුගසෙවනත් සමගින්. බොහෝ වෙලාවට වර්තමාන ලෝකයේ කතාබහ කරන ගොඩක් දේවල් අතුරින් සෞඛ්‍ය කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. සෞඛ්‍ය ගැන කතා කරද්දී වර්තමාන ලෝකයේ තාක්ෂණයේ දියුණුව සහ දැනුම විසරණය වීමත් එක්ක මේ පිළිබඳව කතා කරන බොහෝ මාතෘකා සහ බොහෝ ක්‍රම පිළිබඳව කතා කරනවා. භෞතික චිකිත්සා ක්‍රමයක් කියන්නේ තන්න එවැනි වූ සෞඛ්‍ය ක්‍රමයක්, විශේෂයෙන්ම විවිධාකාරයේ රෝගවලට විවිධාකාරයෙන් ප්‍රතිකාරම ලබා දෙන රෝග ක්‍රමයක් තමයි ප්‍රතිකාරම ක්‍රමයක් තමයි භෞතික චිකිත්සා ක්‍රමය කියන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න විශේෂයෙන්ම ඊයේ දිනට ඉදිරි තිබූ වැඩිහිටි දිනේ නිසා වැඩිහිටියන්ට වැළඳෙන යම් රෝගයක් පිළිබඳව කතා කරන්නට අපි සූදානම්. සිකුරාදා නුගසෙවනේ මේ වෙලාවේ ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපත් සමග එකතු වුණා ඍජුය ආරය නමාරෝහරේ ප්‍රධාන භෞතික චිකිත්සක ජාලිය උඩුවැල්ල මහතාත්, ඒ වගේම වරලත් භෞතික චිකිත්සක සංගමයේ ලේකම් සිංහ රංජිත් කුලතුංග මහතා. අයබෝන් උපදෙපරට. අයබෝන් ආචාර්යතුමනි, මේ දැන් වැඩිහිටියන්ට බොහෝ රෝග වැළඳෙනවා. ඒ අතරින් වර්තමානයේ වැළඳෙන්නට පුළුවන් වැඩි සම්භාවිතාවයක් තිබෙන රෝග වර්ග මොනවාද? ඔව්, දැන් වැඩිහිටියේදී දක්නට ලැබෙන රෝග ප්‍රධාන වශයෙන් පෙන්වන්න පුළුවන් පාකින්සන් රෝගය, ඔස්ටියෝ ආතරයිටිස් රෝගය, ඔස්ටියෝපොරෝසිස් නැත්නම්
එතකොට ෆ්‍රෝසන් ෂෝල්ඩ, සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් එවැනි රෝගී තත්ත්වන් ගණනාවක් වැඩි හිටියේදී දක්න ලැබෙන එසේම අංශ භාගය. අද අපිට කතා කරන්න පුළුවන් ඒ පිළිබඳවම විශේෂයෙන් ඔන්නම් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය පිළිබඳව. අපි ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ගැන කතා කරුවොත් මේක හුඟක් වෙලාට බර බලපාන සන්ධිවලට තමයි මෙම රෝගී තත්ත්වය බලපාන විශේෂයෙන් බර ක්‍රියා කරන එසේම නිතර ගෙවීමට ලක් වෙන සන්ධි. උදාහරණ විදිහට දැන් ධනිස් සන්ධිය, වල්ලුකර සන්ධිය නිතර පාවිච්චි වෙනවා. විශේෂයෙන් අධික බරින් යුක්ත අයට මේක ඉක්මනින් එන්න පුළුවන්. වැඩි හිටියේදී කොහොමත් මේ අපේ දේහය ටිකක් වියෝජනය වෙනවා, කාදනයට ලක් වෙනවා, කාටිලේජ් එහෙම. එතකොට තමයි මෙම පෙන්වන්නේ අපිට රූපරාමයක් ගන්න පුළුවන්. දැන් ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට ලක් වෙච්ච ධනිසක් මේ දකුණු පැත්තෙන් පෙන්වන්නේ. මෙහිදී පේනවා අර සන්ධියේ මේ ස්පේස් එක අර අවකාශය සිහින් වෙලා ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට පත් වෙච්ච සන්ධිය. ඒ කියන්නේ දැන් සන්ධියේ තියෙනවා අර ආටිකියුලර් කාටිලේජ් කියලා මේ අස්ථි දෙක ගැටීම වළක්වන්න පොඩි පතුරු කැලි දෙකක් වගේ දෙයක්. ඒක බර විශේෂයෙන් බර ක්‍රියා කර වැඩියෙන් බර දරන අයට, වැඩියෙන් ඇවිදින, වැඩියෙන් හිටන් ඉන්න රස්සා කරන අයට මේක එන්න පුළුවන් ඉක්මනින්ම. විශේෂයෙන් කාන්තාවන් අතරත් මේක බහුලයි. අවුරුදු 45 පසු සාමාන්‍යයෙන් ආර්තවහරණය වුණාට පස්සේ ඇති වෙන හෝමෝන් චේන්ජස් නිසා මේ ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. මේ ආටිකියුලර් කාටිලේජ් ගෙවීම නිසා ඒ අස්ථි දෙක ලං වෙලා බෝනි ඉරෝෂන්ස් කියලා පටන් ගන්නවා. අස්ථි දෙක එකිනෙකට වැදිලා කාදණය වෙන්න ගන්නවා. එතකොට අස්ථි දෙක ඇතුල් වෙනකොට සමහරට ඒ අස්ථීන් කෑලි කැඩිලා ඇතුලේ ලූස් බොඩිස් කියලා චූටි කෑලි අස්ථි කෑලිත් හිතෙනවා. සන්ධි හිටපු ගමන් ලොක් වෙන්න පුළුවන්. එතකොට අර සන්ධියේ අස්ථි එකිනෙක මේ ඇතුල් වෙන නිසා තරලයක් හැදෙන්නත් පුළුවන්. සන්ධිය ඉදිමිලා වේදනාව වෙනවා. ලොකු තරලයක් නිපදලා සන්ධි ඉදිමෙන්න පුළුවන්. තව මෙම රෝග ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන් මෙම ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයේදී දැන් පළවෙනියෙන් එන්නේ සන්ධිය වේදනාවක් එනවා. ඊට පස්සේ ඉදිමුමක් එනවා. විශේෂයෙන් ඇවිදීමේදී හිටගෙන සිටීමේදී හැම මේ වේදනාව වැඩි වෙනවා. දැන් ආචාර්යතුමනි මේ දැන් මෙහෙම ප්‍රශ්න මතුවෙන දැන් ඔය බර දරා ගැනීමේ ප්‍රශ්නයක් පිළිබඳව මේ අස්ථි වලට තිබෙන ප්‍රශ්නයක් වෙන්නේ මේ තරබාරුකම කොහොමද බලපාන්නේ මේ රෝගයට? ඔව් දැන් අර අපි දැන් අපි දේහ අපි මිනිසා කියන්නේ දේහ ඍජුව තියන් පොළොවට සිරස්ව තියන් ඉන්න සත්වයෙක්. ඒකට අපි අර ගුරුත්වාකර්ෂණය නිතරම මේ බර බලපාන සන්ධි වලට අර නිතරම පීඩනකින් තියෙන්නේ. ඒකට අපි බර වැඩි වෙනකොට අර පීඩනේ තව දෙගුණ තෙගුණ වෙනවා. දැන් අපි දන්නවා BMI value කියලා එකක් අපි හැමෝම දන්නවා. අර ජීව ස්කන්ධ දර්ශකය ඒක අපි ගොඩක් වෙලාවට පාලනය කරගන්න පුළුවන් වුණොත් මේ තත්ත්ව අනිවාර්යයෙන්ම මේ පාලනය කරගන්න පුළුවන්. මොකද සන්ධි අර ඇතිල්වීම වැඩි අර තෙරපිලා තියෙන්නේ ආටිකියුලර් කාඩ්ලේජ් එක නිතරම. දැන් විශේෂයෙන් කිලෝමීටර් ගණන් දවසට ඇවිදිනවා නම් දැන් ගෙදර ඉඳලා තම වාහනයට බස් එකට හරි යනවා නම් කිලෝමීටර් 2ක් පයින් අවුරුදු ගානක් ඒ ඇවිදිනකොට මේක ඉන්න පුළුවන්. විශේෂයෙන් රැකී අවස්ථාවල විශේෂයෙන් ගුරුවරු හිටගෙනම රස්සාව කරන්නේ හෙදියන් අපේ ආරක්ෂක නියාමකයන් ඒ වගේ අයට ඉක්මනින් එන්න පුළුවන් හිටගෙන රස්සා කරන අයට. ඒතකොට බර වැඩි නම් ඒක දෙගුණ තෙගුණ වෙනවා. දුවන පයින් දැන් ඇත්තටම අපි දැකලා තියෙනවා මේ ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයේදී මේ තරුණ වියදෙත් එන්න පුළුවන් සන්ධිය අනුතුරටපත් වුණාම එන්න පුළුවන්. තරුණ වියදී මොකද අනුතුරකින් පස්සේ අර ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයේ ඇතුලේ ඇති වෙනවා. තවත් මේ ස්නායු ආඝාත වලට ලක් වුණාම සන්ධිය තිනවා මේ සංවේදන අඩු වෙනවා. දැන් ප්‍රොපියෝ රිසෙප්ටර්ස් කියලා තිනවා මේ ස්නායු ග්‍රහක වර්ගයක්. එතකොට අර සන්ධියේ සංවේදන අඩු වෙනකොට සන්ධිය අසමතුලිතතාවයක් තිනවා. එතකොට වෙන්නේ අර සන්ධිය නිතර මේ අස්ථාවර වෙන හින්දා සන්ධිය ඩැමේජ් වෙනවා. ඒතුළේ තියෙන මෙම්බ්‍රේන්ස් පැටක මේවලයි ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයේ ඉක්මනින් එන්න පුළුවන් මේ මේකදී. මේකදී ගොඩක් වෙලාවට අඳුන ගන්න පුළුවන් මූලික ලක්ෂණය තමයි බිම ඉඳගෙන නැගිටින බැරි එක තමයි ඉස්සෙල්ලම කම්ප්ලේන් කරන්නේ. විශේෂයෙන් අපේ රටේ වැසිකිලි වලට ගිහිල්ලා අපි අර ඉඳ ගන්න එක තියෙන කොමඩ් වලට වඩා ඒ අය ඇවිල්ලා කම්ප්ලේන් කරන්නේ ටොයිලට් ගිහිල්ලා බිම ඉඳගෙන නැගිටින්න බෑ කියලා. පටන් ගන්න එකේ ස්කොට් කරන්න බැරි එක. ඇත්තට දැන් මේ රෝගෙන් පුළුවන් නම් ඒ කොමඩ් එකකට යන වැසිකිලියක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ආචාර්යතුමනි දැන් බෞද්ධ චිකිත්සක ක්‍රමවේදයේදී මෙවැනි රෝගයන්ට තියෙන ප්‍රතිකර්ම මොනවාද? ඔව් හරිම වැදගත් නේ. මොකද අපි දැන් වෛද්‍ය සහ ශල්‍ය ප්‍රතිකර්මකට අමතරව මේ බෞද්ධ චිකිත්සාවෙන් ගොඩාක් කාර්යයක් තියෙනවා කරන්න මේ ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට. විශේෂයෙන් දැන් අර අපි කියවනේ මේ සන්ධිය තෙරපෙනවා කියලා අර ආටිකියුලර් කාටිලේජ් ගෙවිලා හින්දා ඒ සන්ධිය තෙරපිල්ල වළක්වා ගන්න පුළුවන් අර සන්ධියවට තියෙන පේශි ශක්තිමත් කරාම. විශේෂයෙන් දැන් ඔය අපි මේ
ධනේශ දිගාරින පේශය කියනවා අපි මේ ක්වාඩ්‍රිසෙප් කියලා. ඒකෙන් තමයි අපි මේ දේහයේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව දේහය ඔසවන් ඉන්නේ. නැත්නම් දේහය බිමට කඩන් වැටෙනවා ඒ පේශය අස්ථාවරම. අපිට මේ 3D සෙන් දැක්කම ඔව් මෙතනවත් පෙන්වන්නේ නැහැ මේ hip joint එකක osteoarthritis තත්ත්වයක් උකුලටේ. මොකද මේ බර බලපාන සන්ධි හැම එකකටම මේ තත්ත්වෙ එන්න පුළුවන්. මේ විශේෂ වලලු කර අපි මේ බර බලපාන සන්ධි වලට අමතරව නිෂෙන් අත්වල මේ නිතර use කරන මේ finger වල joints පවා විශේෂයෙන් ඔය ලියන කියන රස්සාවල යෙදෙනාටත් මේ මේ සන්ධි නිතර ගෙවීමට ලක් වෙලත් පසු කාලෙදී ඇඟිලි අත්වල ඇඟිලි වල පවා එන්න පුළුවන් මේ osteoarthritis තත්ත්වය. අපි අද විශේෂයෙන් තියා ධනහිස තෝරගත්තා. කොමන් බහුලව දකින්නට ලැබෙන්නේ ධනහිස osteoarthritis. ඒක නිසා මේ කිව්වේ. එතකොට මේ මේ ධනහිසට ඉතින් අපි භෞතිකයේ ප්‍රතිකාර කතා කරොත් මේ ඒ quadriceps strengthening තමයි විශේෂයෙන් කරන්න ඕනේ. එතකොට ධනහිස නැවෙන්නේ නැතුව මේ ධනහිස ස්ථාවරත්වයක් තියෙනවා. එතකොට ධනහිස ඩැමේජ් එක අඩු වෙනවා. අර articular cartilage ගෙවිලා ශරීරයට වෙන ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන් පේශය ශක්තිමත් කරාම. ඊට අමතරව දැන් අපි රෝග ලක්ෂණ ගැන කියවනේ වේදනාව එනවා ඉදිමුම එනවා කියලා. මේ වේදනාව නැති කරන්න අපේ භෞතික චිකිත්සා විදි තිනවා මේ කිරණ ප්‍රතිකාරයක්. විශේෂයෙන් ෂෝට් වේව් ඩයතමි කියලා දෙනවා, ඉන්ෆ්‍රා රෙඩ් කියලා දෙනවා, තව ඉන්ටර්ෆරෙන්ෂල් තෙරපි කියලා වේදනාව අඩු කරන ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා භෞතික චිකිත්සා විදි. එතකොට අර ඉදිමුම අඩු කරන්නත් පුළුවන් ෂෝට් වේව් ඩයතමි කියලා. ඒක ඇත්තටම හරි ලෙඩ රෝගීන් හරි පුදුමයටපත් වෙනවා. ඒක දැක්කම උගලක්ලාට මේ ඒ තරලය අවශෝෂණය කරන ඒ ෂෝට් වේව් ඩයතමි ප්‍රතිකාරය. ඒක අහිතකර කිරණ නෙමෙයි, කෙටි තරංග ප්‍රතිකාරයක්. සන්ධිය දෙපැත්තෙන් ඉලෙක්ට්‍රෝඩ්ස් එකක් තියලා විද්‍යුත් චුම්බක කිරණ වගේක් සන්ධිය තුළට යවනවා. ඒ කියන්නේ ඩීප් හීට් එකක් දෙන්නේ. ඒතකොට අර රුධිර වාහිනිය විස්තරණය වෙලා අර අවශෝෂණය වෙන අර හැදිලා තියෙන තරලය ඉක්මනින්ම වේදනාවයි ඉදුමමයි බහිනවා ෂෝට් වේව් වලින්. ඉතින් ඉක්මනින් එයාට නැවත යථාසත්‍යයට එන්න පුළුවන්. හෙට දිනේදී සංවිධානය කර තිබෙන වැඩසටහනක් විශේෂයෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් මෙවැනි osteoarthritis තත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ වැඩසටහනක්. ඒ පිළිබඳව පොඩි මතක් කිරීමක් කරමින් අපි කතා කරමු. ඔව් අද ඊයේ ලැබුණ අපිට ලෝක ළමා දින නිසා ලෝක වැඩිහිටි දිනේ අපි ළමා ගැන ගොඩක් කතා කරලා තියෙනවා. අපි වැඩිහිටියෝ දැන් ඇත්තටම අපි මේ රටේ වැඩිහිටි ජනගහනේ 50%කට වඩා ඉන්නවා වයස 60 ඉක්මුම අය. ඉතින් එවැනි නිසා අපි ඒ විනෝද ශ්‍රී ලංකා වරලත් භෞතික සංගමය සහ සිංහ සමාජය එකතු වෙලා සිරි පෙරකුඹ පිරිවෙනේ හෙට නොමිලේ භෞතික සහායන පවත්වනවා. මම හිතන්නේ ඒ සඳහා ඒක සංවිධානය කරන අපේ ලේකම්තුමා ඇවිල්ලා ඉන්නවා. එතුමාගෙන් අපි වැඩි ඉස්සරහම. හොඳයි. සිංහ සංගමය වගේ සංවිධානය කරන ලබන මේ වෛද්‍ය සත්කාරය හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව කතා කරන්න අපි සූදානම්. වෙලාව මතක් කරගෙන ඇවිල්ලා. හොඳයි. වෙලාව මතක් කරගන්න කලින් අපේ පිළිඳුන කතා කරනවා තවත් බොහෝ දුරට. විශේෂයෙන්ම වැඩිහිටියන්ට වැළඳෙන මේ osteoarthritis තත්ත්වයන් එහෙම නැත්නම් සන්ධි ආබාධ පිළිබඳව සංකූලතාව පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න සූදානම්. මේ වගේම හෙට දිනේදීත් සංවිධානයේ වෙනවා වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් ශ්‍රී පෙරකුම් රජමහා විහාරයේ. ඒ පිළිබඳව කතා කරන්න අපි සූදානම්. දැන් හොඳම වෙලාව මතක් කරගෙන ඉන්න. ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. හොඳයි. රංජිත් මහත්මයා දැන් හෙට දිනේදී විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ වැඩසටහනේ කටයුතු සහ වැඩසටහනේ මූලාරම්භය කොතනින්ද පටන් ගන්න කියන එක පිළිබඳව අපි කතා කරමු. ඔව් මුලින්ම කියන්න ඕන මේක සංවිධානය වෙන්නේ මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජය සහ වරලත් භෞතික සංගමය එකතුවේ. ඉස්සලම කියන්න මේ සිංහ සමාජය කියන්නේ මොකක්ද කියලා. ලෝකයේ තියෙන විශාලතම ස්වේච්ඡා සංවිධානය තමයි සිංහ සමාජය. සමාජිකයන් 14 ලක්ෂයක් ඉන්නවා. රටවල් 210ක මෙම සමාජිකයන් විශේෂ සේවාවක් ජනතාව වෙනුවෙන් කරන, විශේෂයෙන් පහසුකම් අඩු ජනතාව වෙනුවෙන් තමයි මේ සේවාවන් කරන්නේ. ඉතින් අප රටේ 306C2 දිස්ත්‍රික්කයේ දැනට ඉන්න සිංහාධිපති සිංහ විකුම්පේ වීරකොඩි මහත්මයාගේ පස්සේදරුම් වැඩසටහන යටතේ තියෙන විශේෂ වැඩසටහනක් තමයි වැඩිහිටි රැකවරණය කියන්නේ. ඊට සමගාමීව තමයි අප මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජය උත්සාහ කළේ වරලත් භෞතික සංගමය හරහා මෙම වැඩිහිටි ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරමින් ඔවුන් සඳහා භෞතික චිකිත්සක සායනය. මම හිතන්නේ මේක ඉතා වැදගත් වෙයි. සායන සමතනම සායන තියෙනවා. නමුත් මේ භෞතික චිකිත්සක සායනයක් පවත්
පැවත්වෙන්න අපි සිංහ සමාජයත් එක්ක මහදන් පළවෙනි වතාවට මොන වගේ මේ රෝගවලටද මේ ප්‍රතිකාර කරන්නේ විශේෂයෙන්ම ඇතන ආචාර්ය ජාලිය සඳහන් කරා වැඩි හිටියන්ට වැඩිපුරම ලැබෙන්න පුළුවන් මේ දණහිස අමාරු සහ ආතරයිටිස් කියන තත්ත්වය ඔස්ටියෝආතරයිටිස් තත්ත්වය ඉතාම වැදගත් ඒ විතරක් නෙමෙයි ස්නායුගත ආබාධ ඇවිදීමේ අපහසුතා තියෙනවා ඒ වගේම තුනටියේ සහ බෙල්ලේ තියෙන අපහසුතා බට වැඩිපුරම ලක් වෙන ඒ වගේම පාකිස්තාන් කියන වගේ තත්ත්වයන්ටත් මෙම රෝගී තත්ත්වයන්ටත් අපි මෙම සායනයේදී ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා වරලත් බෞද්ධික සංගමේ සමාජිකයන් ගොඩක් දෙනා මේකට සහභාගී වෙනවා ඒ වගේම ආචාර්ය සුජීව විරසිංහ මහත්මයාගේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් තියෙනවා මම හිතන්නේ ඒක මේ දයාබර දෙමාපියන්ට ඉතාම වැදගත් වේවි හුඟක් දේවල් අපි අහගෙන ඉන්නවා අඩුයි මම හිතන්නේ දෙමාපියන් වුණත් ඒ නිසා ඔවුන්ට මේක දැනුවත් වීම වැදගත් වේ රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර ගන්නවට වැඩිය වළක්වා ගැනීම මම හිතන්නේ වැදගත්. ඒ නිසා එතුමාගේ දේශනය අපි හිතනවා ගොඩක්ම දෙමාපියන්ට වැදගත් වෙනවම කියලා. ප්‍රතිකාර වලට අමතරව. වැඩසටහන බලන් ඉන්න කෙනෙක් හිතුවොත් එහෙම මටත් හෙට යන්න ඕනේ මේ විශේෂ සායනයට කියලා. ਉਹ කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? ඔව් මේක පැවැත්වෙන්නේ අතුල් කෝට්ටේ Siri Perakumba පිරිවෙනේදී හවස 2:00 සිට 6 දක්වා මේ සායනය පැවැත්වෙනවා දයාබර දෙමාපිය ඕනම කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන් අවිලා ලියාපදිංචි වෙන්න පුළුවන් අවශ්‍ය වෙන ප්‍රතිකාර බෞද්ධිකසවරුන් පරීක්ෂා කරලා ප්‍රතිකාර වලට යොමු කරනවා හොඳයි ජාලි මාත්මේ මේ දැන් මට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා දැන් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයකදී ඇතිවන සංකූලතා මේ බෞද්ධිකසක ප්‍රතිකාරමයක් කිරීමේදී ඇතිවෙන්න පුළුවන් සංකූලතා මොනවාද ඔව් දැන් අර අපි කියවනේ සංධිය අස්ථාවර වෙනවා දැන් මේ සංධි ඉදුමුණ නිසායි වේදනාව නිසායි සංධිය නොසැලලා ඉන්නව ගොඩක් මේ රෝගීන්. එතකොට වෙන්නේ අර සංධියවට පේශි සිහින් වෙනවා. අපි දන්නවා අර අපි වැඩ නොගන්න පේශි නිලින වෙනවා. ඩිස්යුස් ඇට්‍රොෆි කියලා කියනවා. ඒ එතකොට පේශි සිහින් වෙනවා. අපිට මේ පේශි ශක්තිමත් කරන්න ඕනේ. එතකොට ඒ වේස්ට් වෙන ඒවා ස්ට්‍රෙන්තනින් එක්සර්සයිස් වෙන හදනවා. තව විශේෂ අර නොඩියුල්ස් වගේක් මේ මේ පොඩි ගැට වගේ හැදෙනවා ඇඟිලි වල වගේ බූ චාර්ජ් කියලා හර්බන් නෝඩ්ස් කියලා ඒවට ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ එවැනි විකෘතිතා ඇඟිලි පුරකාසිත විශේෂයෙන් ඒ ඔස්ටියෝආතරයිටිස් ඇඟිලි වලින් වලින් આવොත් ඒ වගේ වෙනවා මේ දණහිස පිටිපස්ස හැදෙනවා ගෙඩි වගේ ඒ වගේ විශේෂ ඩිෆෝමිටිස් විකෘතිතා ඇති වෙන්න පුළුවන් මේවට ප්‍රතිකාර නොගෙන තියෙන හැරියොත් ඒ නිසා වැදගත් අර බෞද්ධිකසක නිසි උපදේශ ලබාගෙන දැන් අපේ මේ රජේ රෝහල් වල මූලික රෝහල් දිස්ත්‍රික් රෝහල් මහා රෝහල් බුදු විශාල ප්‍රමාණයක බෞද්ධිකසකවරු ඉන්නවා ළඟම තියෙන රෝහලකට යන්න පුළුවන් බෞද්ධිකසකවරු උපදෙස් දෙන්න ඉතාවන කමින් බලන් ඉන්නවා බාහිර රෝගී අංශ හරහා වෛද්‍යවරුන් හරහා යොමු වෙන්න පුළුවන් බෞද්ධිකසක අංශවලට මේ විදිහට මේ අපි આવොත් ඔය සියලුම ප්‍රතිකාර කියන උපකරණ වලින් සමන්විත ඇත්තට අපි ලංකාවේ සියලුම නවීන තාක්ෂණික උපකරණ තියෙනවා බෞද්ධික සංශ දියුණුවයි ඒවා ප්‍රතිකාර නොමිලේ ලබා දෙන්නේ හෙට දිනේදීත් ඔය කියන තාක්ෂණය සහ ඔය කියන දැනුම බෙදා හදා ගන්න සූදානම් ඔව් අපි එතනට ශානියට අපි නවීන තාක්ෂණික උපකරණ රැගෙන යනවා උපදෙස් දෙන්න බෞද්ධික සවරු ඉන්නවා අපි හුඟක් වෙලාට පසු විපරමකුත් කරන්න ලෑස්ති වෙනවා මොකද හෙට දිනේ විතරක් කරන්න කරලා විතරක් මදි කියලා අපිට දැනෙනවා සමහරක් මේ වගේ රෝග පසු විපරම් කර කර නැවත පරීක්ෂා කර කර දීර්ඝ කාලයක් බලන්න ඕන ගුණ අගුණ. ඉතින් අපි ළඟම තියෙන රෝහලකට යොමු කරලා හෙට දිනෙන් පස්සෙත් අපි අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ නැවත මේ බලන්න තමයි අපි කටයුතු කරන්නේ. රංජිත් මහත්මයා මේ දැන් මට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් අපි හිතුවොත් වැඩිහිටියෙක්ට මේ කාලය තුළ තමයි මේ රෝගය වැළඳෙන්නේ. මේවන් රෝග වැළඳෙන්නේ. දැනුවත් කිරීම තවදුරටත් පුළුල් විය යුතුයි කියලා. ඔබ සිංහ සමාජය වගේ මේ කරන කාර්යයත් එක්ක සසඳා බලනකොට මොන වගේ දෙයක්ද තවදුරටත් ඉදිරියට විය යුත්තේ? ඔව් අප සිංහ සමාජය විතරක් නෙවෙයි මමත් සිංහෙක් හැටියට මම මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජයේ සමාජිකයෙක් ඒ වගේම මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජයට විතරක් සීමා වෙන්නේ නැතුව අපේ රටේ තියෙන සිංහ සමාජය තුලින් බෞද්ධික සංගමයක් එකතු කරගෙන ලංකාවේ පුරාම මේව දැනුවත් කිරීම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් හෙට දිනේදී තේ දැනුවත් කිරීමට ඔබේ තියෙන සූදානම් මොන වගේද? ඔව් දැන් මම ඉස්සර කතා කරපු විදිහට ආචාර්ය සුජීව විරසිංහ මහත්මයා ඒ දේශනාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි පත්‍රිකාවත් ලෑස්ති කරලා තියෙනවා. එතකොට ඔවුන්ට ඒ අධේශනය වගේම ඒ පත්‍රිකාව මගින් පත්‍රිකාව තමලුත් කියවලා තව කෙනෙකුට ඒක බෙදා හදා ගන්න දෙන්න පුළුවන්. ඒ නිසා මම දයාපර දෙමව්පියන්ට කියන මේ වැඩසටහනට සහභාගී වෙන්න අපිත් එක්ක මේ දැනුම ලබන්නේ දැනුම ලබලා විතරක් නෙමෙයි මේ පණිවිඩේ අන් අයටත් දෙන්න. ඒකනොත් මම හිතන්නේ මේ දෙමව්පියන්ට තව කෙනෙකුට උපදෙසක් දීලා
තව කෙනෙක් නිරෝගීතාවයට පත් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒ දේ කරගන්න පුළුවන් වුණත් අපි ගන්න මේ ව්‍යායාමය සිංහ සමාජය සහ බෞද්ධ චිකිත්සක සංගමය එකතු වෙලා කරන මේ ව්‍යායාම හිත ඉතාම සාර්ථක වේවි. ජාලිමත් මේ අවසන් වශයෙන් වැඩිහිටියන්ට වගේම තරුණයන්ටත් මේ පිළිබඳව දැනුවත් කිරීම කිරීම අවශ්‍යයි. අනිවාර්යයෙන්ම දැන් විශේෂයෙන්ම එක වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ක්‍රීඩා කරන අයට විශේෂයෙන් මේ සන්ධියාසිත රෝග හරියට බහුල දෙන විශේෂයෙන් ක්‍රිකට් රාග ජවනා පිටිය රීඩා ඉතින් මෙවැනි අපිට මේ බෞද්ධ චිකිත්සාවෙන් රෝගියක් වෙලා ප්‍රතිකාර ගන්නට වඩා රෝග නිවාරණය ගොඩක් උගන්වනවා. අපි ගොඩක් මේ එක එක පරිශ්‍රණ වල නියෝජිතා තිනවා. අපි දැකලා තිනවා අපේ අංශ වලට එන්නේ රෝගයට හේතු හුඟක් වලට වැරදි ඉරියව්, ඒ කියන්නේ ක්‍රීඩාවක දෙනකොට කෙරෙන චලනන් පිළිබඳ වැරදි ඉරියව්. ඉතින් අපිට හදා ගන්න පුළුවන්. මොකද ඔස්ටියෝආතරයිටිස් ඇත්තේ අර මම කිව්වේ තරුණ අයටත් එනවා මේ වැරදි විදියට, ඒ කියන්නේ අනතුරුපත් වුණාම, සන්ධියක් අනතුරටපත් වුණාම ඔස්ටියෝආතරයිටිස් ඇත්තේ දීතීක වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා තරුණ අයටත් මේක වැදගත්. තරුණ අයටත් නොයෙකුත් සන්ධ්‍යාවක් තියෙනවා නම් අපි වැඩිහිටියන්ට විතරනේ හෙට තරුණ අයටත් එන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්. ඔස්සේමටම ආරාධනා කර සිටිනවා හෙට දිනේදී පැවැත්ම නිමිතයි සායනය මේ අස්ථි සම්බන්ධව සිදුවන ප්‍රතිකර්ම මේ පිළිබඳව දැනුවත් කිරීමක් හෙට දිනේදී කිරීමට නියමිතයි. හොඳයි, මෙහෙන් ස්තුති අපත් සමග මේ දැනුම සම්පාදනය කරන්න දැනුම් බෙදා හදාගෙන අප සමග සම්බන්ධ වුණා සිංහ රංජිත් කුලතුංග මහතාත්, ඒ වගේම ආචාර්ය ජාලි උඩුවැල්ල මහතාත්, ආයුබෝවන් කියන උපදෙස් දෙන්න සමුදෙනවා. අපි සෝදානම් සිකුරාදා නුගසෙවෙනින් කෙටි විරාමයක් ලබා ගන්නට විරාමයෙන් අනතුරුව යලි හමුවෙමු.